ආයුබෝවන් මාළුගෙන් දැනගන්න ඉතින් ඔයාලව අදත් අපේ වීඩියෝ channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියන්නේ නැහැ ටිකක් විශේෂ හැකියාවක් තියෙන මේ වෙන විට පිට රටවල ගොඩක් ජනප්‍රිය aggressive monster fish කෙනෙක් ගැන. ඒ තමයි electric catfish. මුලින්ම කියන්න ඕන මෙයාට තම ශරීරයේ පේශීන් අධික චලනය මගින් තම ශරීරය තුලින් විදුලිය නිපදවන්න පුළුවන්. මෙයාගේ මේ විශේෂ වූ හැකියාව නිසා තමයි electric catfish කියලා මෙයාලව හඳුන්වන්නේ. මෙයාත් හරියට අර විදුලිය ආඳා electric eel වගේ තමයි මෙයාත්. ඒ වුණාට යාගේ තරම් දරුණු කරන්ට් එකක් මෙයාට නිපදවන්න බෑ. මෙයාලට සාමාන්‍යයෙන් එකවර වෝල්ට් 15ක විතර විදුලියක් නිපදවන්න පුළුවන්. ඒත් එවැනි විදුලියක් නිපදවන්න පුළුවන් සාමාන්‍යයෙන් සෙන්ටිමීටර 30කට පමණ විශාලත්වයකට වැඩුණු මාළුවෙකුට පුළුවන් මේ විදිහට වෝල්ට් 15ක් විතර කරන්ට් එකක් නිපදවන්න. මෙයාලගේ නිජබිම වෙන්නේ අප්‍රිකානු වැව් සහ කොංගෝ ගංගාව. මෙයාලද වෙනකොට ආයනයිනික මසුන් විදිහට ලංකාවේ සමහර ස්ථානවල විකුණන ඉන්නවා. තාම මෙයාලව සාර්ථක ලෙස කොහෙවත් බ්‍රීඩ් කරලා නැහැ. මොකද මෙයාල 1945 වර්ෂයේ තමයි විසිතුරු මත්ස්‍ය කර්මාන්තයට හඳුන්වා දීලා තියෙන්නේ. දැන්ට මෙයාල ආනයනය කරන්නේ ස්වභාවික පරිසරයෙන් අල්ලගෙන. ඔයාලා මේ මාළු හදනවා නම් මෙයාලගේ ටැංකියට අත දාන්න නැත්තම් හොඳයි. මොකද මෙයාල කලබල වුණ වෙලාවක ඔයාලට මේ මාළුව ලොකු නම් මෙයාගේ විදුලි සැර වදින්න පුළුවන්. එහෙමනොත් ඒකට යක් ඔයාලට ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙන නිසා ඒ වගේම මෙයාලගේ ටැංක එක හොදද්දි හරිය මොකක් හරි දෙයක් නිසා මෙයාල අල්ලනවා නම් ඒකට සුදු නෙට් එකකින් අල්ලනවා නම් හොඳ අතින් අල්ලන්න යන්නේ නැතුව ඒ වගේම කියන්න ඕන ඇත්තටම ඔයාලා මාළු ටැංක එක කස් කරනකොට සාමාන්‍යයෙන් මාළු අල්ලන්නේ නැතුව වෝටර් පම්පයක් හරි වෙන මොකක් හරි දෙයක් බටයක් දාලා හරි ටැංක එකෙන් 50%ක් විතර ජරාවත් එක්ක වතුර අයින් කරලා අලුතින් පුරවනවා නම් හොඳයි. මොකද මෙයාලා විතරක් නෙමෙයි හැම මාළුවෙම වගේ නිතර නිතර අල්ලනකොට ඒක එයාගේ සෞඛ්‍යයට අහිතකර ලෙස බලපාන්න පුළුවන්. අපි මෙයාලගේ විශාලත්වය ගැන කතා කරොදින් මෙයාලට සාමාන්‍යයෙන් අඩියක් පමණ වර්ධනයක් තියෙනවා. ඒ වගේම මෙයාලාගේ උපරිමයට වැටුණු මාළුවෙකු ලීටර් 300 ගට්ටැංගියක් අඩු වුණානේ අපි හදනවනම් දෙන්න ඕන. එහෙම දෙනවා නම් තමයි ගොඩක් දුර හොඳ වෙන්නේ. ඒ වගේම මෙයාලා හදද්දී මෙයාලා සාමාන්‍යයෙන් ටැංකේ උෂ්ණත්වයේ pH එක වගේ නම් ගොඩක් දුරට බලපාන්නේ නැහැ. ඕනම උෂ්ණත්වයකට මෙයාලට තමන්ගේ ශරීරය හඩගස්සා ගන්න පුළුවන්. ඒ වගේම මෙයාලගේ ටැංකියට මෙයාලට දවල්ට රිංගල ඉන්න කොටයක් හරි මැටි මුට්ටියක් බටයක් වගේ දෙයක් හරි දානවනම් හොඳයි. මොකද මෙයාලා දවල්ට ගොඩක් දුරට ඒ වගේ දෙයක් රිංගල ඉන්න උත්සාහ කරන නිසා. ඒ වගේම මෙයාලගේ ඇස් පෙනීම ටිකක් දුර්වලයි. ඒ වුණාට මෙයාලට තියෙන මේ තියුණු ඉව නිසා මෙයාලට මේ ඇස් පෙනීමේ දුර්වල බව එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊළඟට අපි මෙයාලගේ කෑම ගැන කතා කරොදින් ඔයාලා මෙයාලා හදනවා නම් මෙයාලට බ්ලඩ් වර්ම්ස් ප්‍රෝටීන් පැලට්ස් මොනවා හරි ගානියෝ පැලට්ස් වගේ ඊට පස්සේ මාළු පොඩක් මිනි පැලට්ස් වගේ දෙයක් දෙන්න පුළුවන් මොනවා හරි වර්ගයක්. ඊට පස්සේ ඉස්සෝ මාළු මැරිච්ච මාළු කැමදයන් ලයිව් ෆීඩින් මොනවා හරි දෙන්න පුළුවන් කැමති දෙන්න පුළුවන්. ඒ වගේම ඔයාලට ඕන මෙයාලව හෑන්ඩ් ෆීඩින් වලට අතුරු කර ගන්න පුළුවන්. ඒත් මාළු ලොකු නම් එහෙම කරන එක යම් තාක් දුරකට අවදානම් සහගතයි. ඊළඟට අපි මෙයාලගේ ටැංක්ස් මේට්ස් ගැන කතා කරෝදින් අපිට මෙයාලෙක් ක්ලවුන් නයිෆ් ෆිෂ් බ්ලැක් ගෝස් නයිෆ් ෆිෂ් බයිචර් ටැංක් ක්ලීනර් ඊට පස්සේ ඇතම් මොස්තාවල් ජයන් ග්‍රාමි රෙඩ් බිල් පාකු පාහු මාළු සාමාන්‍ය සමහර අවස්ථාවලදී මෙයාලා එක හදන වෙලාවල් මම දැකලා තියෙනවා. ඒ වගේ මාළු ගොඩක් දුරට මෙයාලා එක හදන්න පුළුවන්. ඒ වට හැම අතින්ම හැම දෙයක් ගැනම හිතලා මෙයාලව සාමාන්‍ය මෙයාටම විතරක් ලස්සන ටැංක් එකක් දීලා සාමාන්‍ය මොකද මෙයා විශේෂ මාළු වෙන නිසා මෙයාටම විතරක් ටැංක් එකක් දීලා තනියම තමයි ගොඩක් දුරට හදන්නේ. එහෙම හදනවා නම් මමත් ගොඩක් කැමතියි. එහෙම හදන්න තමයි මටත් මේ ඉලෙක්ට්‍රික් කැට්ෆිෂ් කෙනෙක් හොයාගන්න පුළුවන් වුණොත් මම අනිවාර්යයෙන්ම ඉලෙක්ට්‍රික් කැට්ෆිෂ් කෙනෙක් ගේනවා. එහෙම ගනවත් ඒක වීඩියෝකුත් දෙන්න. ඒ වගේම කියන්න ඕන මෙයාට සාමාන්‍ය මේ අවුරුදු 20ක් විතර කාලයක් ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම මෙයාට ගොඩ බිමේ වතුර නැතුව සාමාන්‍යයෙන් පැය 4-5ක් විතර කාලයක් එනකන් ගොඩ බිමේ රැකී පවතින්න පුළුවන්. ඉතින් ඔය ටික තමයි ඔයාලා ඉලෙක්ට්‍රික් කැට්ෆිෂ් ගැන දරගන්න ඕන හැම දෙයක්ම විදිහට මට කියන්න තියෙන්නේ. තාමත් අපේ වීඩියෝ channel එක subscribe කරලා නැත්තම් ඉස්සරහට එන වීඩියෝ දාපු ගමන් ඔයාලා ගත ළඟටම ඉක්මනින්ම ගෙන්නවගෙන ඒව බලන්න. තාමත් අපි subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්න කියලා ඉල්ලනවා. මේ වීඩියෝ එක දක්වා පළහැන් like එකක් දාගන්න. ඊළඟ දවසේ අලුත් වීඩියෝකින් හමු වෙමු.